හැමෝ ආයුබෝවන් කියලා පිළිගන්නවා හෂිඳු ප්‍රෝ YouTube channel එකේ නේ අලුත් වීඩියෝ එකත් එක්ක අද අපි කතා කරන්න යන්නේ PC එකක් ගත්තොත් නැත්නම් ලැප්ටොප් එකක් ගත්තොත් ටික දවසක් යද්දී මේක පාවිච්චි කරගෙන යද්දී අර ගත්තේ දවසේ තියෙන ස්පීඩ් එක නෑ ඕන් කරන්න ගියා සෑහෙන වෙලාවක් යන ඕන් වෙන්න එතකොට කොහොම හරි පාවිච්චි කරද්දී අපිට ගොඩක් slow එතකොට පාවිච්චි කරන්නත් එපා වෙනවා ගොඩක් වෙලාවට අපි PC එක ගත්ත මුල් කාලේ තියෙන ස්පීඩ් එකෙන් 50%ක්වත් සමහර විට PC එකේ පස්සේ නැත්නම් ලැප්ටොප් එක ගත්තොත් ඒකේ ස්පීඩ් එක නැති වෙන්න පුළුවන්. එහෙම වුණොත් අපි මේ කම්පියුටර් එක කොහොමද සාමාන්‍ය තත්ත්වයකට හරි ස්පීඩ් එක හදාගන්නේ කියලා පොඩි ට්‍රික් ටිකක් තමයි මම මේ වීඩියෝ එකේ කතා කරන්නේ. සමහර වෙලාවට අපි කම්පියුටර් එක ඔන් කරද්දී අපිට බලා ගන්න පුළුවන් ඒත් එක්කම මේ කම්පියුටර් ඔන් වෙනවත් එක්කම සමහර ඇප්ස් ඕපන් වෙන්න ගන්නවා. මෙහෙම ඕපන් වෙන්න ගත්තට පස්සේ වෙන්නේ මේක PC එක ඔන් වෙද්දී මේ ඇබුත් ඕපන් වෙන්න ගත්තාම ප්‍රොසෙස් වෙන්න ගත්තාම වෙන්නේ තවත් අපි ඔන් වෙන්නත් වෙලා යනවා. ඒ වගේම කම්පියුටර් එක ගොඩක් slow වෙනවා. ඔන් වෙලා ටික වෙලාවක් යනකම් වැඩ කරගන්න බෑ. ඒකින්ද අපි ඒක කොහොමද නවත්ත ගන්න කියලා අපිට අනවශ්‍ය ඇප් එහෙම ඕපන් වෙන එක කොහොමද නවත්ත ගන්න කියලා බැලුවොත් කරන්න තියෙන පොඩි දෙයක් එහෙම enable වෙලා තියෙන apps ටික අපි disable කරලා දැම්මට පස්සේ අපේ computer එක on වෙද්දී ආයෙ app on වෙන්නේ නැහැ. එතකොට ඒ සඳහා process වෙන්නේත් නැහැ. එතකොට අපිට ඉක්මනින් computer on කරගෙන අපිට වැඩ ටික කරගන්න පුළුවන්. කොහොමද ඒක වෙන්නේ බැලුවොත් search bar එකට ගිහිල්ලා අපි task manager කියලා search කරගන්න ඕනේ. මේ විදිහට එනවා. මේක open කරගත්තට පස්සේ මේ වෙද්දී මගේ computer එකේ run වෙන apps ටික මෙතන අපිට බලා ගන්න පුළුවන්. මේ විදිහට. ඊට එහා පැත්තට ගියාට පස්සේ අපිට උඩින් බැලුවාම තියෙනවා startup කියලා වෙනම එකක්. ඒකට අපි ගියාට පස්සේ මෙතන බලා ගන්න පුළුවන්. මගේ නම් මම disable කරලා තියෙන්නේ. සාමාන්‍ය Google Teams එහෙම ගොඩක් දුරට එහෙම open වෙනවා. එතකොට මෙතන enable කියලා වැටලා තියෙන්නේ. ඒක අපි click කරලා disable කරගත්තට පස්සේ කිසි ප්‍රශ්නයක් නැහැ. ආයෙ අපේ computer එක on වෙද්දි මේ start apps එකම on වෙන්නේ නැහැ. නැත්නම් open වෙන්නේ නැහැ. ඒකින්ද අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. computer එක slow වෙන්නේ නැහැ. එතකොට ටික. මේක එක විදිහක් computer එක slow වෙන එක වළක්වා ගන්න. ඊළඟට කතා කරොත් අපේ දෙවෙනි ට්‍රික් එක defragment. මේක අපිට කරගන්න පුළුවන් මෙතන search bar එකට ගිහිල්ලා defragment කියලා search කරන්න ඕනේ. එතකොට මෙතන අපිට වැටෙන උඩින්ම මේකට ගියාට පස්සේ මේ විදිහට අපේ hard එක බෙදලා තියෙන partition ටික වැටෙනවා. මගේ C E F විදිහට උහුම තියෙනවා. මේකදී අපිට මොකද්ද මේ කරන්න කිව්වොත් අපේ සාමාන්‍ය hard එක disk එකක් විදිහට ඇතුලේ තියෙන්නේ. මේක save වෙන්නේ කේන්ද්‍රයේ සිට පිටතට. මෙහිම save වෙද්දී අපි මේ save කරපු එක ගන්නට පොලිමර තමයි save වෙන්නේ. අපි save කරපු එකක් කවදා හරි delete කරොත් මේ තැනින් තැන තමයි මේක delete වෙන්නේ. තැනින් තැන delete වුණාට ප්‍රශ්නයක් නැහැ. ඔක delete වුණාම ආයෙ මොකක් හරි එකක් ඔයා සේව් කරාම ඒක සේව් වෙන්නේ අර කලින් අපි ඩිලීට් කරපු තැන් වල. එතකොට මේකට වෙන්නේ අපි ඕපන් කරන්න ගියාම hard එකේ තැන් කිහිපයක් wait කරන්න වෙනවා අපේ මේ ෆයිල් එක ඕපන් කරන්න. එතකොට ඔයා කම්පියුටර් එක slow වෙන්න ගන්නවා. ඊට පස්සේ අපි මෙතනට ගිහිල්ලා බලුවොත් මෙතන fragmented කරන්න පුළුවන්. ඊට පස්සේ මේ හැම disk මෙතන අපි මම කියවන partition ටික පෙන්නනවා කියලා. මේ එකකට එකක් ගිහිල්ලා අපිට බලන්න පුළුවන් කොහොමද කරන්න කියලා මම පෙන්නුවා. අපි මේ click කරගෙන ඇනලයිස් කරලා බලමු කොහොමද කියලා මේ හැම එකක්ම ඇනලයිස් කරගන්න. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් කොච්චර ප්‍රමාණයක් මේකේ මෙහෙම වෙලා තියෙනවද කියලා percentage එකක් අපිට පෙන්නනවා. ඊට පස්සේ අපිට මේක percentage එකක් පෙන්නුවා මගේ 109.3 ඔය විදිහට තියෙනවා. ඊට පස්සේ මම click කරගෙන optimize කරගන්න පුළුවන් තියෙන්නේ. සාමාන්‍යයෙන් ටිමේ කරන ටික වෙලාවක් යනවා. එතකොට ආයේ නිවැරදි පිළිවෙලට hard disk එකේ අපේ data ටික ආයෙ යා තැන් තැන් වල තියෙනවා එක තැනට අරගෙන save කරලා හරි විදිහට හදනවා. මේකට ටික වෙලාවක් යනවා. සාමාන්‍යයෙන් computer speed එකත් එක්ක අනුව මේක ටික වෙලාවක් යන වැඩක්. ඊට පස්සේ අපි ඊළඟ ට්‍රිප් එකට යන් disk PC වලට ගිහිල්ලා CA උඩට ගිහිල්ලා ඒකේ properties යන right click කරලා ඊට පස්සේ මෙතන තියෙනවා disk clean up කියලා එකක්. මේ disk clean up එක කරාට පස්සේ අපිට පුළුවන් temporary log file, cache memory වගේ තියෙනවා නම් අපිට ඒවත් අයින් කරලා යම් තාක් දුරට PC එකේ speed එක වැඩි කර ගැනීම හැකියාවක් තියෙනවා. මේකේ අපිට history මේවා දාලා මේක ඔකේ කරන් තියෙන. එතකොට ඒව ඔක්කොම delete වෙලා අපිට යම් තරමක් සම්පූර්ණයෙන් ඒක මේක කරා ගිය ස්පීඩ් එක ගොඩක් වැඩි වෙන්නේ නැහැ. යම් තරමක් අපිට ස්පීඩ් එක වැඩි කරගන්න පුළුවන්.
ඊළඟට ට්‍රික් එකට අපි ගියොත් මේ ට්‍රික් එකේදී අපි කතා කරන්නේ කම්පියුටර් එකට කොච්චර ෆොන්ට් ප්‍රමාණයක් යූස් කරලා තියෙනවද කියන ෆොන්ට් කොච්චර දාලා තියෙනවද කියන එක. අනවශ්‍ය ෆොන්ට් තියෙනවා නම් අපේ කම්පියුටර් එකෙන් අයින් කරගන්න ඕන. මොකද කම්පියුටර් එක ඔන් වෙද්දී මේ හැම ෆොන්ට් එකක්ම රීඩ් කරන්න ගන්නවා. ඒක කරන්නේ අපේ සර්ච් බාර් එකට ගිහිල්ලා අපිට සර්ච් කරගන්න පුළුවන් ෆොන්ට් කියලා. එතකොට එනවා බලා ගන්න පුළුවන් ෆොන්ට් සෙටින් වලට යන්න පුළුවන්. ගිහිල්ලා මෙතන වැටෙනවා PC එකේ තියෙන හැම ෆොන්ට් එකක්ම ඒව අපිට ඩිලීට් කරගන්න පුළුවන්. ඩිලීට් කරගෙන ෆොන්ට් ටික කියන්නේ අනවශ්‍ය ෆොන්ට් තියෙනවා නම් අපිට Word එකට ඒවට අවශ්‍ය ෆොන්ට් ටික තියාගන්න. අනවශ්‍ය දේවල් තියෙනවා නම් සමහර වෙයි සිංහල ඒවා එහෙම ඒවත් තේරුමක් නැහැ තියාගෙන ඒවා. එතකොට ඉංග්‍රීසි හරි අනවශ්‍ය දේවල් තියෙනවා නම් අයින් කරන්න. මොකද මේකෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ස්පීඩ් එක අඩු වෙනවා. මොකද මේක රීඩ් කරන්න හදනවා කම්පියුටර් එක පුරා. මොකද කොයි වෙලේ ඔයා ඒකදී යූස් කරයි දන්නේ නැති නිසා. ඊළඟ ට්‍රික් එකට අපි ගියොත් ඔයාගේ ලැප් එක එහෙම අනවශ්‍ය විදියට රත් වෙනවද? PC එක හරි අනවශ්‍ය විදියට රත් වෙනවා නම් ඒක සැලකිලිමත් වෙන්න. මොකද කම්පියුටර් එක රත් වෙනවා කියන්නේ රත් වෙද්දී ගොඩක් මේක ස්පීඩ් එක අඩු වෙනවා. සාමාන්‍යයෙන් ලැප් වගේ ඒවා මෙක්ට උඩ සාමාන්‍යයෙන් ලැප් එක ෆෑන්ස් වල කවුළු තියෙන යට ඒකින් හින්දා ඒවා වැහෙන විදියට තියාගෙන පාවිච්චි කරන්න එපා. එතකොට කොහොමත් ස්පීඩ් එක ගොඩක් අඩු වෙනවා. මේ දේවල් එතකොට අපි කම්පියුටර් එකක් ගත්තොත් ඒකේ බලන්න ෆෑන්ස් වැඩ කරනවාද, එතකොට ඒ ෆෑන්ස් වල දූවිල්ලද කොහොමද තියෙන්නේ කියලා හරියට පිරිසිදුව තියාගන්න. එතකොට කම්පියුටර් එකේ ස්පීඩ් එක රැක ගන්න පුළුවන්. මොකද හීට් වෙන්න ගත්තොත් කම්පියුටරේ ස්පීඩ් එක ගොඩක් අඩු වෙනවා. ඊළඟට අපි දැනගන්න ඕනේ අපි ඩෙස්ක්ටොප් එකේ කොච්චර ෆයිල් ප්‍රමාණයක් සේව් කරන් තියෙනවද කියලා. මේකට අනවශ්‍ය ෆයිල් එහෙම තියෙනවා නම් ඩෙස්ක්ටොප් එකේ ඒව අනිවාර්යෙන් ඩිලීට් කරලා දාන්න. මොකද මේ ඔයගොල්ලෝ දැකලා ඇති PC එක ඔන් කරාට පස්සේ අපිට ටික වෙලාවක් යනකම් වැඩ කරගන්න බෑ. මොකද ඒකේ ෆයිල් ටික ලෝඩ් වෙනවා. එහෙම ඒකින්ද අනිවාර්යෙන් මේ ඩෙස්ක්ටොප් එකට සාමාන්‍යයෙන් කොපි කරගන්න එපා. අපිට වැඩක් නැති ඒවා එහෙම තියෙනවා නම් ඩිලීට් කරලා දාන්න අනිවාර්යෙන්ම. ඒ වගේම අපේ බින් එක හැමතිස්සෙම අපි ඩිලීට් කරාට වැඩක් නැහැ. බින් එකේ තියෙනවා නම් බින් එකත් අපි රයිට් ක්ලික් කරලා empty recycle bin දෙන්න. එතකොට මේක හැමදේම delete වෙලා යනවා. මේ විදිහට තමයි සාමාන්‍යයෙන් ට්‍රිප්ස් කීපයක් ගැන මම කතා කරේ. මීට අමතරව software update හරියට කරන්න computer update කරන්න හැමතිස්සෙම ඒව කරාම slow වෙන්නේ නැහැ කවදාවත්. speed වෙන එක තමයි වෙන්නේ. drivers හැම එකක්ම update එකේ තියාගන්න computer එකේ. මේ විදිහට තමයි ට්‍රිප්ස් කීපයක් මම අද සමගේ video එකකින් කතා කරේ. හැමෝටම වටින video එකක් කියලා හිතනවා නම් මේ video එක share කරන්න, comment කරන්න. ඒ වගේම video එකේ අඩුපාඩු මොනවා හරි තියෙනවා නම් මේ comment කරන්න, අපේ video එකට අනිවාර්යයෙන්ම like කරන්න. තවත් මේ වගේ video වලින් ඉස්සරහදී හමු වෙමු. හැමෝටම සුබ දවසක් කියලා මම මෙතනින් නතර වෙනවා.